ප්‍රවීණ වේදිකා සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේදී අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතා 57 වන වියේ පසු වුණේ. ටික කාලයක සිට අසනීප තත්වෙන් දැඩි සත්කාරයකගේ ඔහු ප්‍රතිකාර ලැබුවේ මොළයේ අභ්‍යන්තර රුධිර වහන තත්වයක් නිසාවෙන්. 1964 ජුනි 13 වන දින පානතුරේදී උපත ලැබූ සරත් චන්ද්‍රසිරි වැකඩ බෞද්ධ ආලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහුගේ නාට්‍ය ගුරුවරයා වූ සරත් කුලංග මුණගැසුණා. චන්ද්‍රසිරි නාට්‍ය ජීවිතය ආරම්භ කළේ සරත් කුලංග ගුරුවරයාගේ මග පෙන්වීම යටතේයි. මේ අතර කුලංග හරහා ඔහුට ජනක් ප්‍රේමලාල් ජලත් මනෝරත්න ඇතුළු තවත් නාට්‍යකරුවන් කීප දෙනෙකු මුණ ගැසුණා. ඔවුන් යටතේ ඔහු අබුත්තස්ස කොළඹ, රාජ කපුරු, අන්දරේලා, තලමල පිපිලා, ගුරුතරුව, පුත්‍ර සමාගම වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. ඔහුගේ ටෙලි නාට්‍ය අතර අඩෝ, දම්සාරි, දූදරුවෝ, ජෝටු ගෙදර, මහවිරු පඩු, පබා, සිතු හා වසන්ත කුසලන ප්‍රකටයි. ඔහු රඟපෑ චිත්‍රපට අතර රාජ්‍ය සේවය පිණිසයි බහුභූතයෝ සමනල තටු සිකුරු හතේ රන් කෙවිට මధుර චාරිකා වස්සානේ සඳ ඩොක්ටර් නවරයන් කීපයක් වුණා. චන්දසිරි මහතා විවාහ වී සිටින්නේ චාරිකා ජයමාලි සමගයි. මෙම යුවලට එක් පුතෙක් සිටින අතර ඔහු කංචුක තිලක්ෂණ සහ එක් දියණියක් සිටින අතර ඇය හසාරා නිලක්ෂී. කංචුක මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලබා ඇති අතර හසාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධි ධාරණියක්. 2016 නොවැම්බර් 21 වන දින චන්ද්‍රසිරි වේදිකා නාට්‍යයක වැඩ කරමින් සිටියදී කෙටි අසනීපයක් හේතුවෙන් රෝහල්ගත වුණා. ඔහුව එක්මනින්ම ඇල්පිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා. 2021 නොවැම්බර් මාසයේදී ඔහු නැවතත් රෝහල්ගත කරන ලද අතර අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සති ගණනාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියා. දෙසැම්බර් 4 වන දින ඔහුගේ මරණය මස්තිෂ්ක රක්තපාතය හේතුවෙන් සිදු වූ බව රෝහල දන්වා තිබෙනවා. රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ දේහය අංක 176 ඒ බණ්ඩාරකම ගල්තුඩේ නිවසේ සෙනසුරාදා සවස සිට ස්තැම්පත් කොට ඇති අතර කලාකරුවන් රැසක් අවසන් බොහොමන් දැක්වීම සඳහා ඒවත ගොස් ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. චන්ද්‍රසිරි මහතාගේ අවසන් කටයුතු 6 වන සඳුදා පස්වරු 4ට බණ්ඩාරකම වල්ගම ආදාහනාකාරයේදී සිදු කරන්නට නියමිත බව පවුලේ ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. අපි ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.